අයිබෝවන් ලංකාව රබින්හුඩ් යන නම් දරා හිටපු උතුවන්කන්දේ සූර සෑදියල් ගැන තමයි අදමං කතා කරන්න යන්නේ. සර්ජියල් 1832 ඉපදෙන්නේ. එයා දුම්කොළ වෙළෙන්දෙක්ගේ වැඩිමහල් පුතා හැටියට ඉපදෙන්නේ. එයත් එක්ක එයාගේ සහෝදර තව 4 දෙනෙක් යාට ඉන්නවා. එයාගේ මව උතුවන්කන්දෙන්. එයාගේ නම පිචෝහාමි. ඉතින් එයා ලියන්නත් කියවන්නත් ඉගෙන ගන්නේ ඇතුල්ගොඩ විහාරේ. පොඩි කාලේ ඉඳලම හරිම දංකාර චරිතයක් වුණ සර්ජියල් එයාගේ හිතමතයට තමයි ක්‍රියා කරන්නේ. එයා මුලින්ම කොළඹ එනවා ආමි බැරක්කේක රයිෆල් ආවතේව කරුවෙක් ලෙස වැඩ කරන්න. එතන එයා ආයුධ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගන්නවා. ඉතින් එතනදී එයාගේ ස්වාමියාගේ රිදී හැඳි හොරකම් කරලා එයාව සේවය ඉවත් කරනවා. ජූලි 1862 අවුරුදු 27ක් වුණ සර්දිය පොලිස් ඔත්තු කරුවෙක්ට පිහියෙන් ඇනීමේ වරදට අහුවෙලා එයාව සිරගත කරනවා. ඒත් එයාගේ වාසනාවට ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසේ ඒ බන්ධනාගාරයේම වහල තුලින් එයාට පලා යන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම පලා ගිහිල්ලා එයා යන්නේ උතුවන්කන්දට. ඉතින් එහිදී දෙවනි වරටත් ඔහු අබ්දුල් කාදර් නැමැති කොස්තාබල් කෙනෙක් විසින් අත්අඩංගුවට ගන්නවා. එයාව බන්ධනාගාරයට ගැල් කරත්තයකින් නැගෙන යනවා. ඉතින් ඒ අවස්ථාවේදී සරදියා තමන්ගේ මාංචු පිටින්ම පලා යාමට සමත් වෙනවා. උතුවන්කන්ද මුදුන තමන්ගේ රාජධානිය කරගත් සරදියා ඒ අවටින් යන ගැල් කරත්ත පොහොසත් ව්‍යාපාරිකයන්ට පහර දෙන්න පටන් ගත්තා. පහර දීලා ඔවුන්ගේ සොරකම් කරන්න පටන් ගත්තා. ඉතින් මුදල්, ඇඳුම් හා අවි ආයුධ පවා මෙයා සොරකම් කරනවා. ඉතින් ජනවහරි දිනනවා එයා දවසක් මාවනැල්ල නගරයට ගිහිල්ලා කාන්තාවක් වගේ එහි පොලිස් නිලධාරීන් පවා රවට්ටන්න සමත් වෙනවා කියලා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ සරදියල් කාන්තා ඇඳුම් පැළඳුම් කීපයක් පාර්සල් කරලා පොලිස් ස්ථානයට යවනවා සරදියල්ගෙන් තෑග්ගක් කියලා. සරදියල්ට රෝමියෝ කියලා නමක් පට බැඳලා තිබ්බා. සරදියල් සූදුවට හා සුරාවට ලැදි පුද්ගලයෙක් වුණා. ඉතින් දවසක් එයාගේ සුපුරුදු සොරකමෙන් පසුව එයාට රත්තරන් කාසි 500ක් විතර රැගෙන යන මහලු කාන්තාවක් හම් වෙනවා. ඉතින් මේ මහලු කාන්තාව කිව්වා මේ රත්තරන් කාසි 500ම එයාගේ දියණියගේ දෑවැද්දර කියලා. ඉතින් ආයේ ලබා දෙන පොරොන්දුව යටතේ සරදියල් ඒ 500 රැගෙන ගිහිල්ලා සූදු ක්‍රීඩාවට ආයෝජනය කරනවා. ඉතින් සරදියල් මේ සූදු ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් කාසි 500ක් වෙනකොට මේ මහලු කාන්තාවට ඔහු කාසි 1000ක් ලබා දෙනවා. ඉතින් සරදියල්ගේ අවංකකම මේකෙන් ගොඩක් තහවුරු වෙනවා. ඉතින් සරදියල් නීතියට අපරාධකරුවෙක් වුණත් දුප්පතුන් අතර ඔහු ඉතා ආදරණීය චරිතයක් වුණා. මොකද එයා හොරගම් කරපු දේවල් පවා එයා දුප්පතුන් අතර බෙදා හැරියා. දුප්පතුන්ට හා ළමයින්ට සරදියල්ගේ ආදරය හා අනුකම්පාව හිමි වෙලා තිබ්බා. ඉතින් සරදියල් සමග ඔහුගේ සගයන් 5 දෙනෙක් පමණ ඔහු සමග සිටියා. පොලිසිය විසින් කොච්චර උත්සාහ කරත් සරදියල් හොයාගන්න බැරි වුණා. සරදියල් අල්ලගන්නම බැරි වෙච්ච මිනිහෙක් වුණා. ඉතින් අවසානයේ පොලිසියට සිද්ධ වුණා සරදියල් ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන කෙනෙක්ට £100ක මුදල් තාගයක් දෙන්න. ඉතින් සරදියල් සමග හිටපු සගයෙක් වුණ සිරිමලේ සරදියල් හා ඔහුගේ මිතුරා මම්මාලේ මරික්කාරව පාවා දෙනවා. ඉතින් වැඩි හුවමාරුවකින් පසුව සරදියල් හා මම්මාලේ මරික්කාරව මේගොල්ලෝ අල්ල ගන්නවා. ඉතින් ජනවහරේ කියනවා සරදියල්ට බලවත් සුරයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ සුරයෙන් කරේ එයාව පොලිසියෙන් අල්ලා ගැනීම වළක්වන එකලු. නමුත් එදා සරදියල් අල්ලගන්න දවසේ එයාගාව ඒ සුරේ තිබිලා නැහැ. ඉතින් බන්ධනාගාරගත කරපු සරදියල් මාලේ මරික්කාරට මරණ දඬුවම් හිමි වෙනවා. ඉතින් 1864 මැයි 7 වෙනිදා ඒගොල්ලන් එල්ලුම් ගහට යවනවා. ඉතින් මේ වෙද්දි උතුවන්කන්දේ ජීවත් වෙන වැඩිහිටියන් හා බොහෝ දෙනෙක් සරදියල් වීරයෙක් කියලා කියන්නේ. සරදියල් කියන නමට ගොඩක් කට්ටිය ගරු කරනවා. මොකද ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මෙයා යටත් විජිත පාලනයේ හිටපු වීර කැරලිකරුවෙක් ලෙසටයි. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරනවා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තව ඔයගොල්ලන්ට ඉස්සරහට ඕනනම් අපේ channel එකට subscribe කරන්න. ඔයගොල්ලන්ට ජය වේවා.